ආස කරන හීන ඒ විතරක් නෙවෙයි ඒවා රට බබල වෙන හීන ඒවා සැබෑ කරගත්තේ හැම විටම ඉලක්කයකට වැඩ කිරීමෙන් පටන් ගත්ත හැම වැඩක්ම සාර්ථකව අවසන් වෙන තුරුම වෙහෙසයි මහන්සිය කියලා එයා පසුබැස්සේ නෑ නිතරම වැඩ 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 කෙලවරක් නැති රට බබල වෙන වැඩ කිසිම වැඩක් අතපසු කර නොගෙන දුක් කරදර බාධක ජරමරතරින් එයා ගියේ ලේසි පහසු නැති රන් ගමන ඔන්න දුවේ පුතේ තමන් උපන් රටට අයිඩෙන්ටිටියක් ඒ කියන්නේ හැඳුනුම් පතක් හදන්න ඕනේ කියලා ලේසියෙන් කෙනෙකුට හිතෙන්නේ නැහනේ ඒත් රන්වල ගුරුතුමාට එහෙම හිතුණා එතුමා තමන්ගේ රටට ඒ කියන්නේ ශ්‍රී ලංකාවට හැඳුනුම් පතක් හදලා ඒක රටේ දරුවන්ගේ අතට තෑගි දීලා ඒ දරුව ලෝකෙ පුරාම යවලා ලෝකෙම්ම අංක 1ට ශ්‍රී ලංකාව දිනවපු කෙනෙක් තමයි එතුමා. එතුමා ගැන ලියපු පොත තමයි රන් ගමන. ඉස්සෙල්ලා පොත කියවන්නකෝ. කියෙව්වම ඔයාලටත් හිතෙයි මටත් මේ වගේ කෙනෙක් වෙන්න ඇත්නම් කියලා. ඔව් පුළුවන්. උත්සාහ කරන්නකෝ. ලොව ආලෝකවත් කර අපූර්ව මිනිස්සු. චරිතා ප්‍රධාන කතන්දර මාලාවක් පුංචි ඔයාල වෙනුවෙන් IBMC ආයතනයේ නැන්දල මාමල අරන් ඇවිත් තියෙනවා. මේ පොත් අතරින් මටත් භාගයක් ලැබුණා ලයිනල් රන්වැලයන්ගේ ජීවිත කතාව ගැන චිත්‍ර අඳින්න. මේ චිත්‍ර මම නිර්මාණය කරේ මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායයි ස්වභාවික ශෛලියයි එකතු කරලා. මං හිතනවා පුංචි ඔයාල ගොඩාක් ආසවේ කියලා. පුංචි ඔයාලත් අපේ රන් ගමනක් පොත කියවලා බලන්නකෝ. අම්මල ඔයගලන්ට කියන්නේ අනාගතයේ වෙත හොඳ ගමනක් යන්න කියලාද? එහෙම නැත්නම් දුර්වල ගමනක් යන්න කියලාද? හොඳ ගමනක් යන්න නම් අපි හොඳ ගමන් ගිය අය ගැන හොයලා බලන්න ඕනේ. දැනගන්න ඕනේ. එතකොට අපිටත් පුළුවන් අපේ ගමන ශක්තිමත් වෙන්න. ලයනල් රන්වලන්ගේ ගමන් මග ගැන ලියවුණු රන් ගමන ඔයගලන්ට වැදගත් පොතක් වේවි.